පසුගියද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉන්දියා තරඟයට අදාළව මහේලා ජයවර්ධන අලලා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැනත් අද මාධ්‍ය මහේලගෙන් විමසුවා. මම පුද්ගලිකව මේක දන්න නිසා කියන්නේ අර ටොස් එක දින්න ඉන්දියාවත් එක්ක මැච් එකේ මහේලා ජයවර්ධන තමයි උපදෙස් දීලා තිබුණේ කණ්ඩායමේ නායකයාට ටොස් එක දින්නත් බැට් කරන්න එපා ඒගොල්ලන්ට බැට් කරන්න දෙන්න. පස්සේ ඉන්දියාවේ ක්‍රිකට් නායකයෝ කියනවා අපි පුදුම වුණා අපි ටොස් එක දින්නත් අපි හිටියේ මේ බැට් කරන්න අවස්ථාව ගන්න අපි පුදුම වුණා ලංකාව ටොස් එක දින්නලත් ඇයි අපිට මෙහෙම දුන්නේ කියලා. මේ වගේ තීරණ පිටිපස්සේ තියෙන කතා මොනවා වෙන්න පුළුවන්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වා මේ ඔබතුමාගේ කීමල තමයි එදා ටොස් එක දිනලා ඉස්ට්‍රෙල්ලාම බෝල් කරන්න කණ්ඩායම නායකයා තීරණය කළා කියලා කතාවක් කිව්වා. මේ කතාව ඇත්තද? පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුලේ කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි. මම හිතන්නේ ඔහු ඒ හින්දා එක කියන්නේ නැති. ඔහුට තියෙනවා නම් වෙනත් කරුණක් කාරණයක් කියන්න ඔහුට පුළුවන් එළිය ඇවිල්ලා ඒක කියලා. මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙනවා යුනිට් එකක්. ඒ යුනිට් එකට උනත් ඔහුට ඒ දේ ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. මම හිතනවා එහෙම දෙයක් තියෙනවා නම් ඔහු ඒක කියයි කියලා. නමුත් අර පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුලේ කතා කරන එකට මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පංකට එකේ පළවෙනි මැචස් දෙක ගහද්දී ඒ විකට් වල එතන ඩියු එකක් තිබ්බේ නැහැ රෑට. මුලින් අපි විකට් එක දැක්කහම අපි හිතුවා මේකේ බැට් කරන්න ඕනේ. නමුත් අපි තරඟයට ගියාම උදේ හීට් එකත් එක්ක ඒගොල්ලෝ වතුර දාලා තිබ්බේ. වතුර මේ වෙලාව තිබ්බේ නැහැ. ඩැම්ප්නස් එකක් තිබ්බ විකට් එකේ. ඒකට අපිට ප්‍රශ්නයක් එනවා. අපි දැන් කෙතරාමෙත් මෙහෙ ටැකි විකට් එක ඩැම්ප්නස් විකට් එක බැට් කළා තමයි අපි උදේ කඩලු ගිහිල්ලා අපි තරඟෙන් එළියට ගියා. ඒ කියන්නේ පැය 3ක් ඇතුළත අපි මැච් එක ඉවරයි. ඒතර අපිට තිබ්බ ඉන්දියාවත් 2000 සෙල්ලම් කරන්නේ 6යි 5යි කොම්බිනේෂන් එකක් ඕල් රවුන්ඩර් කෙනෙක් එක්ක. අපිට chance එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ අපි ඉස්සෙල්ලා පන්දියවලා ඩැම්ප් විකට් එකේ අපිට කඩලු 3-4ක් ගත්තොත් අපිට ඉන්දියාව අඩු ලකුණු තත්ත්වයකට තියන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා අන්ඩර්ලයිට්ස් පළවෙනි ඕවර් 10 අපි සෙල්ලම් කරන්න ඕනේ හොඳට. ඊට පස්සේ ඩිව් එක ආවන් පස්සේ බෝල් එක මුකුත් වෙන්නේ නැහැ. ලේසි බැක් කරා. ඒතර අඩු ලකුණු සංඛ්‍යාවට තිබ්බනම් ඒ දේ වෙනවා. තරඟේ ඔගොල්ලෝ හොඳට බැලුවා නම් අපි දෙවනි පන්දුවේ විකට් එකක් ගත්තා. ඊට පස්සේ අපේ අතින් උඩ පන්දු දෙකක් ගිලිහි ගියා. අපිට ඩිව් එකත් එක්ක චේස් කරන්න තිබ්බා. මොකද අපි දැක්ක ඕස්ට්‍රේලියාවත් 290ක් චේස් කරා විකට් 7ක් ගිහිල්ලා තියෙද්දිත්. මොකද ඩිව් එක ආවන් පස්සේ අෆ්ගන් බෝලර්ස්ලටත් ස්පිනර්ස්ලටත් එච්චර මේකක් තිබ්බේ නැහැ වංකඩේ විකට් එකේ. ඒතර අපි හැමදෙසෙම බැලුවේ අපිට චේස් කරලා දිනන්න පුළුවන් නම් ඩිව් එකත් එක්ක ඒක තමයි අපේ ස්ට්‍රොන්ග් පොයින්ට් එක කියන්නේ. අපි වග කියන්න ඕනේ අපි ඒ ගත්තපු තීරණ වලට අපි පැහැදිලි කරෙම කරා. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතජම එළිය කරන සංවර්ධන ලොතරැයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.